අයිබෝන් සියලුම දරුවන්ට අද දවසේදී අයිලර්නින් කොලේජ් එකේ 8 වසර ඉතිහාසයේ පන්තියත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. පෞගිය දින දෙකකදීම අපිට සම්බන්ධ වෙන්න බැරි ගියා විදුලි අර්බුදෙන් නිසා. ඉතින් 13 වෙනිදා පරණ අවුරුද්ද කියලා බලන්න නැතුව ක්ලාස් එක පවත්වන්න තීරණය කරේ නිසා පන්තියට ලයිව් සහභාගී වෙන්න බැරි වෙන දුවා දරුවෝ පන්තිය රෙකෝඩින් එක හරි බලලා අද දවසේ අපි සාකච්ඡා කරන කොටස සම්පූර්ණ කරගනිමි කියලා හිතනවා. හිතින් පුතේ සාකච්ඡා කරමින් හිටියේ අට ශ්‍රේණියට අදාළ පළවන පාඩම් ඒකකය. ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය සහ කලාව කියන පාඩම් ඒකකය තුළ තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. මුලින්ම අපි සාකච්ඡා කරා මේ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව. සාම්ප්‍රදායික තාක්ෂණය යටතේ අපි මේ තාක්ෂණික ක්‍රමවේදයන් බෙදලා වෙන් කරගත්තා. මොනවද? ජල තාක්ෂණය, මැටි තාක්ෂණය සහ ලෝහ තාක්ෂණය, ඒ වගේම වාස්තු විද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ කියන කොටසට. මේ විදිහට අපි මේ පාඩම බෙදලා වෙන් කරගත්තා. මුලින්ම අපි සාකච්ඡා කරා ජල තාක්ෂණය කියන කොටස. අපි සාකච්ඡා කරමින් ඉන්නේ ජල තාක්ෂණය කියන කොටස. ජල තාක්ෂණය යටතේ අපි බැව් ඉදිකිරීම, ඇලමාර්ග හා මුණු ඉදිකිරීම, පොකුණු ඉදිකිරීම ගැන සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ මේ වෙනකොට. අද දවසේ අපි සාකච්ඡා කරනවා ජල තාක්ෂණයම තවත් වැදගත් කොටසක් විදිහට ජල උද්‍යාන නිර්මාණකරණය ගැන. ජල උද්‍යාන කොහොමද නිර්මාණය වුණේ කියන එක ගැන. මම හිතනවා පැහැදිලිව ටීචර් හැමෝටම ඇහෙනවා ඇති කියලා. චැට් එක ඔන් කරලා තියන්න. අපි අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ මෙන්න මේ කියන ජල උද්‍යාන මොනවද කියන එක ගැන. මීට කලින් සාකච්ඡා කරා පොකුණු නිර්මාණය ගැන, විවිධ වර්ගයේ පොකුණු විවිධ අවශ්‍යතා සඳහා නිර්මාණය වුණු ආකාරය ගැන. උඩ ජල තාක්ෂණය ජලය උපයෝගී කරගෙන පොකුණු නිර්මාණය කරන තාක්ෂණය පිළිබඳව අපි කලින් කතා බහ කරලා තිබුණ නිසා අද අපි පටන් ගන්නවා මේ පාඩමේ තවත් තාක්ෂණික උපාංගයක් විදිහට ජලය යොදාගෙන කොහොමද කියන එක ගැන. හරි, මොකක්ද මේ ජල උද්‍යානයක් කියලා කියන්නේ? ජල උද්‍යානයක් නැතත් උද්‍යානයක් කියලා කියන්නේ පුතේ ගස්වැල් ආදී වවලා පොකුණු නිර්මාණය කරලා විවේකයේ ගත කරන්න සුදුසු පරිදි ලස්සන මල් වර්ග, විවිධාකාර හැඩෙන් යුත් ගස් වර්ග, ඒ වගේම විවිධ හැඩයට මේ උයන් සැකසීම සිදු කරනවා. අපි දැන් ඔයගලට මේ පින්තූරේ පේනවා ඇති මෙන්න මේ ලොකුවට තියෙන පින්තූර කොටසේ ගස් වවල මේක විවිධ හැඩයන් වලට රටා මවල නේද? ඒතර ඇසට ප්‍රිය වෙන විදිහට මේක සකස් කරනවා. උඩ මේ ගස්වැල් විතරක් නෙවෙයි මේ උද්‍යානවල අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. පොකුණු ඉදිකිරීම කරලා තියෙන්නේ මේ උද්‍යාන තුලම තමයි. අපි කලින් සාකච්ඡා කරා රන්මසු උයනේ පොකුණු කියලා. නේ? එතකොට මේ උයන තුල තමයි මේ කියන පොකුණු නිර්මාණය කරලා තියෙන්නේ. ජල උද්‍යානයක් කියලා කියන්නේ සරලවම අපිට වටහා ගන්න පුළුවන් තමන්ගේ විවේක කාලය ඉතාම සැහැල්ලුවෙන් ගෙවා දමන්න පුළුවන් වෙන ආකාරයට සකසපු ස්ථානයක් තමයි මේ. ස්ථාන විශේෂයක් තමයි මේ ජල උද්‍යානයක් කියලා කියන්නේ. එතකොට ඒකෙදි ගස්වැල් වවල අලංකාර කරලා තියෙනවා, මණ්ඩපා, එතකොට පොකුණු ආදිය නිර්මාණය කරලා මේ උද්‍යානවල සිසිල් බව රැක ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා.
මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව මේ ස්ථානය සකස් කරලා තියෙනවා. මෙහෙම ක්‍රමානුකූලව සකසපු ස්ථානයකට තමයි අපි ජල උද්‍යානයක් කියලා කියන්නේ. ලංකාවේ උද්‍යාන නිර්මාණයේ ඉතිහාසය ගැන තමයි අපි මෙතනදී අවධානය යොමු කරන්නේ. මම හිතනවා හැමෝම අවධානයෙන් පාඩම අහන් ඉන්නවා ඇති කියලා. වෙන වැඩ නවත්තලා හැමෝම අහගෙන ඉන්න. ලංකාවේ උද්‍යානය ගැන තමයි අපි මේ අවස්ථාවේදී මේ පාඩමාවේ මුල් වරට උයන අපි කියන්නේ උද්‍යානය හදවලා තියෙන්නේ මුටසිව රජතුමා. ඒ උයන හඳුන්වනවා පුතේ මහා මෙවුනා උයන කියලා. නැත්තම් මහා මේඝවන උයන කියලත් මේ උයන හඳුන්වනවා. ඒතර මේකේ මහා මේඝවන උයන කියලා මේක හඳුන්වන්න හේතුව මේ උයන නිර්මාණය කරන්න පටන් ගන්න අවස්ථාවේදී විශාල වැහි වලාකුලකින් මේ ප්‍රදේශයේ වැහිලා ගිහිල්ලා විශාල වර්ෂාවක් ඒ වෙලාවේදී මේ ස්ථානයට පතිත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි මේ මහා මේඝවන උයන කියන නම ලැබිලා තියෙන්නේ මේ උද්‍යානයට. ඒක පසුකාලීනව මහා මෙවුනා උයන කියලා හඳුන්වන්න පටන් අරන් තියෙනවා. හැබැයි පුතේ අපි දන්නවා මුටසිව රජතුමාගෙන් පස්සේ දේවානම්පියතිස්ස රජතුමා අනුරාධපුරයේ බලයට පත් වුණාට පස්සේ සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා ලංකා ඉතිහාසයේ. මොකද්ද? මිහිඳු හිමියන් ඇතුළු මහා සංඝරත්නය ලංකාවට බුදුදහම අරගෙන වඩිනවා. ඉතින් මෙන්න මේ කාරණාවේදී කලින් අපිට බුද්ධ ධර්මයක් තිබුණේ නැහනේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලා හිටියේනේ. ඒත් භික්ෂුන් වහන්සේලාට ඉන්න තැනක් මේ වෙනකොට ලංකාවේ නිර්මාණය වෙලා තිබුණේ නෑ. ඒකට අලුතෙන් මාපු කට්ටියක් නෙමේ අය නේද? ඉතින් මේ නිසා මොකද කරේ? මේ උයන දේවානම්පියතිස්ස රජතුමා විසින් මේ මහා සංඝරත්නයට පූජා කරලා තියෙනවා. ඒ වගේම මිහිඳු හිමියෝ පැමිණෙන කාලයේ වෙනකොට පුතේ ලංකාවේ තවත් උයනක් තිබිලා තියෙනවා. ඒ උයන හඳුන්වනවා නන්දන උයන කියලා. මේ නන්දන උයනේදී මිහිඳු හිමියන් සදර්මය දේශනා කරපු ස්ථානයක් නිසා ඒක නම් කරලා තියෙනවා ජෝතිය වනේ නම. පැහැදිලිද? ඔන්න ඕක තමයි ලංකාවේ මුලින්ම උයනක් තැනවීමේ කාර්ය කොහොමද සිද්ධ වුණේ කියන එක ගැන අධ්‍යයනය කරද්දී අපිට ලැබෙන කරුණු කාරණා. මුල්ලිවාරට උයනක් තනවලා තියෙන්නේ මුටසිව රජතුමා. ඒ උයනේ නම මහන් මෙවුනා උයන. එහෙමත් නැත්නම් අපි ඒක මහා මේඝවන උයන කියලා හැඳින්නෙව්වා. ඔන්න ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන දේවානම්පියතිස්ස රජතුමා ඒක මහා සංඝරත්නයට පූජා කරලා තියෙනවා. ඒ වගේම මිහිඳු හිමියෝ ලංකාවට එනකොට මේ මහා මෙවුනා උයන හැරුණාම තවත් උයනක් තිබිලා තියෙනවා. ඒ උයන මොකක් කියලාද අපි හඳින්නෙවි? නන්දන උයන කියලා. මේ නන්දන උයන ඉඳගෙන මිහිඳු මාහිමියන් සද්ධර්මයේ දේශනා කරලා මේ ස්ථානය සාසනයේ බබලෝක ස්ථානයක් නිසා විශේෂ නමකින් මේක හැඳින්වුවා. මොකක්ද? ජෝතිය වනේ කියලා. මේක කතන්දරයක් විදිහට මතක තියාග වඩා. නමුත් දැන් මේ වෙනකොට මේ කියන මහා මෙවුනා උයනවා නන්දන උයනවා අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුතේ මේවා තිබුණු ස්ථානවල පසු කාලීනව විවිධ ගොඩ නැගිලි ඉදි වෙලා තිබීම නිසා. ඒ ඇරුණාම මේ අපි දැන් කතා කරපු මුටසිව රජතුමා ඇරුණාම තවත් උයනක් ඉදි කරපු රජතුමෙක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ තමයි පුතේ කූටකන්නතිස්ස රජතුමා. කූටකන්නතිස්ස රජතුමා උයනක් තනවලා තියෙනවා. මේ උයන හඳුන්වනවා මොකක් කියලාද? පත්මස්වර උයන කියලා. ඒ හැරුණාම ලංකා ඉතිහාසයේ වසඹ රජතුමා, ගෝඨාභය රජතුමා, එතකොට පළවෙනි කාශ්‍යප රජතුමා විශාල සුන්දරත්වයකින් යුත් ජල උද්‍යානයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට පළවෙනි අග්බෝ රජතුමා, ඒ වගේම පළවෙනි පරාක්‍රම බාහු රජවරුන් උයන් නිර්මාණය කරලා තියෙනවා.
මේ උයන් නිර්මාණය කිරීමේදී කාරණා දෙකක් ඊට පස්සේ දැන් මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කරාට පස්සේ උයන් නිර්මාණය කිරීමේ ආකාජකීයන් උදෙසා උද්‍යාන නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ රජ ගෙදර අයට භාවිතා කරන්න රජ පවුලේ උදවියට තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරනකොට උයන් කෙළිය යෙදීම සඳහා උයන උයන් රාජකීය උයන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ආරාම භූමි තුල. ඒ කියන්නේ දැන් මහා සංඝරත්නයේ වැඩ කරන වැඩ සිටින ස්ථානයන් වල උද්‍යාන නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? මහා සංඝරත්නයට ඇයි උයන? බන්න භාවනා කරන ස්ථානයක්, එතකොට ශබ්ද අඩුවෙන් ඇහෙන්න ඕනි ස්ථානයක්, ඒ වගේම බණ භාවනා කිරීම සඳහා සුදුසු පරිසරයක් සකස් විය යුතු තැනක්. අන්න ඒ නිසා තමයි මේවා ආරාමික උද්‍යාන කියලා හඳුන්වන්නේ. එතකොට පැහැදිලි උද්‍යාන නිර්මාණකරණයේදී පසු කාලීනව රාජකීය උද්‍යාන ආරාමික උද්‍යාන පැවතුණු බවට. අපි මේ කරුණ ටික ලියාගෙන ඉස්සරහට යමු. ජල උද්‍යාන प्रधान मातृकावाटते अपि लियागमु उद्यान यानु गस्पल आदिय बावा ගස්වැල් ආදිය වවා ජල උද්‍යාන යනු ගස්වැල් ආදිය වවා පොකුණු ආදිය නිර්මාණය කොට පොකුණු ආදිය නිර්මාණය කොට විවේකය ගත කිරීමට සුදුසු පරිදි ක්‍රමානුකූලව සැකසු ස්ථාන විශේෂයකි
ස්ථාන විශේෂයකි. උද්‍යානයක් කියන්නේ මොකක්ද කියලා දැන් අපිට දල අවබෝධයක් තියෙනවා. ගස්වැල් ආදී වවලා පොකුණු නිර්මාණය කරලා ජලමල් පොකුණු නිර්මාණය කළා. දැන් අපිට වර්තමාන උනත් දකින්න පුළුවන් ඕනම උද්‍යානයක ජලමල් දකින්න තියෙනවා. ලස්සනට පාට පාට මල් වර්ග හිටවලා ඒවා කප්පාදු කරලා විවිධ හැඩ රටාවලට ඒවා කපලා ලස්සනට අලංකාරව විවේකයේ ගත කරන්න සුදුසු විදිහට ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. මේ විදිහට සකස් කරපු ස්ථානයකට තමයි අපි උද්‍යානයක් කියලා කියන්නේ. එතකොට අපි කතා කරන්නේ අපේ අතීතයේ කොහොමද උද්‍යානකරණය පැවතුනේ කියන එක. ජල උද්‍යානකරණය කොහොමද පැවතුනේ කියන එක. ඊළඟට ලියාගමු උද්‍යාන නිර්මාණය. මේක වඩා හොඳයි ලංකාවේ ජල උද්‍යාන නිර්මාණකරණය කියලා ලියාගත්තා නะ. අපි එහෙම ලියාගමු ලංකාවේ ජල උද්‍යාන නිර්මාණය. ලංකාවේ ජල උද්‍යාන නිර්මාණය. මේ කියන ලංකාවේ කොහොමද ජල උද්‍යාන නිර්මාණය වුනේ කියන එක මුල් කාලීනව කොහොමද සිද්ධ වුනේ කියන එක තමයි අපි මෙතෙන්දී අපේ අවධානය යොමු කරන්නේ. ගොඩක් වෙලාවට මෙන්න මේ කොටසින් අහන ප්‍රශ්නයක් තමයි මුල් වරට උයනක් තනවන ලද රජතුමා කවුද කියලා රජවරු ටිකක් දීලා තෝරන්න එන එක. එනිසා මුල් වරට ලංකාවේ උයනක් සදවපු රජතුමා කවුද කියලා මතක තියාගන්න එක ගොඩක් වැදගත්. ලංකාවේ ජල උද්‍යාන නිර්මාණය. ලංකාවේ ජල උද්‍යාන නිර්මාණය. එයටදී අපි ලියාගමු පළවෙනි කරුණ ලංකාවේ ලංකාවේ ශාමයිමිට ලකුණු 93ක් තියෙනවලු. ගොඩක් සතුටුයි පුතේ. ගොඩක් හොඳයි. ලංකාවේ මුල් වරට උයනක් තනවන ලද්දේ ලංකාවේ මුල් වරට උයනක් තනවන ලද්දේ මුට සිව රජතුමාය මුට සිව රජතුමාය. දෙවන කරුණ
එම උයන මහා මෙවුනා උයන නමින් හැඳින්වේ. එම උයන මහා මෙවුනා උයන නමින් හැඳින්වේ. වරහන් ඇතුලේ ලියා ගන්න මහා මේඝ වන නැත්නම් මහා මේඝ වනය කියලා හඳුන්වන්නේ මේ මහා මෙවුනා උයනම තමයි. එම උයන මහා මෙවුනා උයන නමින් හැඳින්වේ. එම උයන මහා මෙවුනා උයන නමින් හැඳින්වේ. වරහන් ඇතුලේ ලියා ගන්න මහා මේඝ වනය කියලා කියන්නේ මහා මෙවුනා උයන කියලා කියන්නේ දෙකම එකක්. තුන්වෙනි කරුණ පසුව තුන්වෙනි කරුණ පසුව එම උයන මිහිඳු හිමියන් ඇතුළු මහා සංඝයාට දේවානම් පියතිස්ස රජු විසින් පූජා කරන ලදී. පූජා කරන ලදී.
හොඳයි ගණීෂා. සදෙව් දැන් ජොයින් වුණේ කියලා කියනවා. සදෙව් අපි කතා කරා උද්‍යාන ජල උද්‍යාන නිර්මාණකරණය ගැන. අද දවසේ අපි නෝට් එක ආරම්භ කරේ මෙන්න මේ ස්ලයිඩ් එකෙන්. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අපි දැනට ලියමින් ඉන්නේ මේ ස්ලයිඩ් එක. මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අපි තුන්වෙනි කරුණ වෙනකන් අපි ලියාගෙන තියෙන නිසා. හොඳයි දැහැමි. ඔෂානි ඔෂාන් හොඳයි පුතේ. මහේෂා හොඳයි පුතේ. සඳනිමා හොඳයි පුතා. අදයි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තද පළවෙනි පිටුවේ? අද ලියන්න පටන් ගත්තේ මෙතනින්. දැන් ගහගන්න මේ දාලා තියෙනවාට තමයි ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න තමයි මේ පළවෙනි පිටුව දාලා තියෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේ කරුණ ලියාගන්න පොතේ ඉඩ තියාගන්න. හරිද? වෙලා ඇති නේද? ඊළඟට අපි සාකච්ඡා කරේ මෙන්න මේ කොටස. මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පළවෙනි කරුණු තුන ලියන්න පොතේ ඉඩ තියාගන්න. අපි හතරවෙනි කරුණ ලියාගමු වෙලාව ගත වෙන නිසා. මිහිඳු හිමියන් පැමිණි සමයේ තවත් උයනක් විය. මිහිඳු හිමියන් පැමිණි සමයේ තවත් උයනක් විය.
තවත් උයනක් විය. එය නන්දන උයනයි. එය නන්දන උයනයි. අන්තිම කරුණ එහි සිට එහි සිට මිහිඳු හිමියන් එහි සිට මිහිඳු හිමියන් ධර්මය දේශනා කළ බැවින් එහි සිට මිහිඳු හිමියන් ධර්මය දේශනා කළ බැවින් මිහිඳු හිමියන් ධර්මය දේශනා කළ බැවින් ධර්මය දේශනා කළ බැවින් එය ශාසනය බැබළු එය ශාසනය බැබළු එය ශාසනය බැබළු ස්ථානයක් ලෙස ශාසනය බැබළු ස්ථානයක් ලෙස සලකා ඒ ශාසනය බැබළු ස්ථානයක් ලෙස සලකා ජෝතිය වනය නමින්ද හඳුන්වා ඇත. ජෝතිය වනය නමින් හඳුන්වා ඇත. මින් සරාලටත් හරි ප්‍රශ්න තමයි තියෙන්නේ. මොන දැන් මතකද? මුල්වරට ලංකා ඉතිහාසයේ මුල්වරට උයනක් තනවල තියෙන්නේ මුටසිව රජතුමා. ඒක හඳුන්වනවා මහා මෙුණා උයන කියලා. ඒ උයනටම තමයි අපි මහා මේඝවන උයන කියලා කියන්නේ. ඒක තවත් ප්‍රශ්නයක් මේ කොටසින් අහනවා ඕගොල්ලන්ගෙන් ගොඩක් වෙලාවට. මහා මෙුණා උයන මහා සංඝයාට පූජා කරපු රජතුමා කවුද කියලා අහන්න ඉඩ තියෙනවා. ඒකත් මතක තියාගන්න. මහා මෙුණා උයන මිහිඳු හිමියන් ඇතුළු මහා සංඝරත්නයට පූජා කරේ මුටසිව රජතුමාගේ පුත්‍රයා දේවානම්පියතිස්ස රජතුමා කියන එක.
අර මේ කාලේ වෙනකොට මිහිඳු හිමි ලංකාවට ආපු කාලේ වෙනකොට ලංකාවේ තව උයනක් තිබිලා තියෙනවා. ඒක හඳුන්වනවා මොකක් කියලාද? නන්දන උයන කියලා. මේ නන්දන උයන ඉඳන් මිහිඳු හිමියන් ධර්මයේ දේශනා කරපු නිසා මේක ශාසනයේ බබලෝප ස්ථානයක් කියලා මේ ස්ථානය විශේෂ නමකින් හඳුන්වලා තියෙනවා. විශේෂයෙන් නම් කරලා තියෙනවා මේක ජෝතිය වනය කියලා. නොයි කරුණු ටික මතක තබා ගන්න ඕනේ. හැබැයි මේ වෙනකොට අපිට මේ උයන් දෙකම දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පසු කාලීනව මෙම ස්ථානව වෙන වෙන කාරණා සඳහා භාවිතා කරලා තියෙනවා මෙම ඉඩ. ඒ වගේම වෙනත් ගොඩනැගිලි පසු කාලීනව මේ ප්‍රදේශයන් වල ඉදි වෙලා තියෙනවා. ඊළඟ කරුණු විදිහට අපි ලියාගමු. නමුත් මෙම උයන් නමුත් මෙම උයන් නමුත් මෙම උයන් අද දක්නට නොලැබේ අද දක්නට නොලැබේ මේ ස්ථාන මුල් කරගෙන විවිධ ආගමික ගොඩනැගිලි රාශිය නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මෙම උයන් හැබැයි මේ උයනක් විදිහට අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. නමුත් මෙම උයන් අද දක්නට නොලැබේ. උයන් ඉදි කරපු රජවරු අතර මුටසිව රජතුමා තමයි මුල්ම මුල්වරට උයනක් තනවලා තියෙන. ඔන්න ඊට පස්සේ උයනක් ඉදි කරපු රජතුමා තමයි මේ කූට කන්නතිස්ස රජතුමා කියලා කියන්නේ. අපි අර කලින් කතා කරපු දේවානම්පියතිස්ස රජතුමා කරේ මහා මෙුණා උයන සංඝ සතු කරලා පූජා කරපු එක. සහ නන්දන උයන ජෝතිය වනයේ නමින් නම් කිරීම පමණයි. නමුත් මුටසිව රජතුමාගෙන් පස්සේ නැවත උයනක් නිර්මාණය කරවීම ඉතිහාසයේ අපිට දකින්න ලැබෙන්නේ මේ කූට කන්නතිස්ස රජතුමාගේ කාලයේදී. පත්මස්වර කියලා උයනක් මේ රජතුමා ඉදි කරලා තියෙනවා. ඊළඟ කරුණ අපි ලියාගමු. කූට කන්නතිස්ස රජු කූට කන්නතිස්ස රජු පත්මස්වර නමින් උයනක් ඉදි කර තිබේ. පත්මස්වර නමින් උයනක් ඉදි කර තිබේ. පත්මස්වර නම් උයනක් ඉදි කර තිබේ. ඒ අරුණහම ලංකා ඉතිහාසයේ විවිධ රජවරු උයන් ඉදි කිරීම සිද්ධ කරලා තියෙනවා පසු කාලීන. ඊළඟමු තුන්වෙනි කරුණ. ඒ හැරුණු විට වසඹ රජු ගෝඨාභය රජු
गोठाभयराज फलमुवन काश्यप राजु फलमुवन काश्यप किया क्या नहीं सीगरी काश्यप राजु तुम्हारे फलमुवन काश्यप राजु පළමුවන කාශ්‍යප රජු ඊට පස්සේ පළමුවන අග්බෝ රජු පළමුවන අග්බෝ රජු හොඳයි ගණේෂා පළමුවන අග්බෝ රජු පළමුවන පරාක්‍රම බාහු पुते गणेशा कलवन पराक्रम बाहु रजु उयन तेनवु उयन तेनवु रजवरुनट उदाहरण वे उयन तेनवु රජවරුන්ට උදාහරණ වේ මේ අයත් පසු කාලීනව විවිධ උයන් නිර්මාණය කරලා තියෙනවා දැන් මේ තිබුණු උයන් මහා සංඝරත්නයට පූජා කරලා තියෙනවානේ දේවානම්පියතිස්ස රජතුමා තිබුණු මහා මේඝවන උයන එතකොට නන්දන උයන මේවා සංඝරත් සංඝයාට පූජා කරලා තිබුණා ඉතින් මේ නිසා රාජකීයන්ගේ පරිභෝජනේ සඳහා රජවරුන්ගේ රජවාසලේ උදවියගේ පරිභෝජනේ සඳහා උයන් නිර්මාණ කිරීම අවශ්‍ය වුණා. ඒ වගේම ආරාම භූමි තුල ආරාමික උද්‍යාන නිර්මාණය කරගෙන ආරාමයක් වෙනුවෙන් පූජා කරපු ජමක් ඒක ආරාමයකට ගැලපෙන පරිදි සුවසේ විවේකව භාවනායෝගීව වැඩ හිටින්න පුළුවන් ආකාරයකට ඒ උද්‍යාන සකස් කිරීම දක්නට ලැබෙනවා පසු කාලය වෙනකොට පිළියාගමු රාජකීයන් උදෙසා නිර්මාණය කළ රාජකීයන් උදෙසා නිර්මාණය කළ රාජකීයානුදෙසා නිර්මාණය කළ උද්‍යාන රාජකීය රාජකීය උද්‍යානද රාජකීය උද්‍යානද राजकीय उद्यान आराम भूमि तुल उद्यान आरामिक उद्यान पेवती भव पेने මෙන්න මේ විදිහට රාජකීයන් උදෙසා නිර්මාණය කරපු
උද්‍යාන දෙකක් ගැන අපි මේ තාම ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන පුතේ ඒ තමයි රාජකීය උදෙසා නිර්මාණය කරපු උද්‍යානයක් ගත්තහම රන්මස උයන රාජකීය පරිභෝජනය සඳහා නිර්මාණය කරපු උද්‍යානයක් මේ තියෙන්නේ රාජකීය උද්‍යානයේ රන්මස උයන කොහොමද දැක්වෙන සිටියමක් තමයි මේ දල සිටියමක් තමයි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඉන්නේ අනුරාධපුරයේ ඉස්සරමුණි විහාරයටත් වගේම තිස්සාවෙවත් මිනිස්සු වැටියත් අතර මෙන්න මේ භූමි ප්‍රමාණය තමයි රන්මස උයන අයත් වෙන්නේ පසකේ ඉස්සරමුණිය තවත් පසකේ මිනිස්සු වැටියත් ඒ වගේම තිස්සාවෙවේ වැව් බැම්මට ආසන්නෙන් තමයි මේ රන්මස උයන නිර්මාණය වෙලා තියෙන්නේ ඒතර රාජකීය උද්‍යාන අතර වැදගත් ස්ථානයක් මේ රන්මස උයනට හිමි වෙනවා රජවරුන්ගේ රජපෞලේ අයගේ සුඛ විහරණය සහ විනෝදය සඳහා තමයි මේ උයන නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ රන්මස උයනේ දකින්න ලැබෙන සංරක්ෂණය කරලා තියෙන දැනට උය පොකුණක්. මේ උයන් තුල තමයි පොකුණු නිර්මාණය කරලා තියෙන්නේ. පොකුණු ගැන කතා කරනකොටත් අපි මේ රන්මස් උයනේ පොකුණු ගැන කතා කරා. මේ තියෙන්නේ තවත් එවැනි පොකුණක්. ඔයගලන්ට පේනවා මේ ඉහලින් දැක්වෙන්නේ පුතේ තිසාවැවේ වැව් බැම්ම. ඔයගලන්ට මෙන්න මේ ඡායාරූපයෙන් හොඳට ඒක පේනවා. මේ තිසාවැවේ වැව් බැම්මට ආසන්නයෙන් තමයි මේ උයන නිර්මාණය කරලා තියෙන ඉතින් ඒ නිසා පහසුවෙන්ම තිසාවැවෙන් මේ පොකුණු වලට ජලය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ පොකුණේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ගල්වල අලංකාර හස්ති රූප කැටයම් කරලා තියෙනවා. මෙන්න මේ දෙපස අලංකාර හස්ති රූප කැටයම් කරලා තියෙන්නේ. පොකුණක් නිකාම් හතරස් ආකාරයෙන් පොකුණක් හදලා නිකන් හිටියේ නෑ. ඒකට ඇවිල්ලා විවේකීව ඉන්න පුළුවන් විදිහට කුටි නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ විදිහට නිර්මාණය කරපු කුටියක්. ඒ වගේම තමයි මෙන්න මෙතනදී ඔයගලන්ට මෙන්න මේ කොටස් දෙක highlight කරලා පෙන්වලා තියෙනවා. තිසාවෙවින් ලබා ගන්න ජලය මෙන්න මේ තැන්වලින් තියෙන සිදුරු හරහා මේ පොකුණට වැටෙන්න සලස්සලා තියෙනවා. හරියට නිකන් දියැලක් ඇදහැරෙනවා වගේ. එතකොට මේ පොකුණක් නිකම්ම භූමිගත මේ උමම් මාර්ගයකින් ජලය ලබා ගන්නවට වඩා අලංකාරයක් මේ පොකුණට එකතු කරලා තිබිලා තියෙනවා. මෙන්න මේ ස්ථානවලින් සිදුරු හරහා ජලය පොකුණට පතිත වීම සිද්ධ වෙනවා. රෝගලන්න පේනවා කළුගල් අතුරලා බිත්ති කැඩිලා යන්නේ නැති වෙන්න කළුගල් කුට්ටි අතුරලා ඉතාම ක්‍රමානුකූලව තිබෙන පරිසරයේ ප්‍රයෝජනෙට අරගෙන නිර්මාණය කරලා තියෙන අපූර්ව උද්‍යානයක් තමයි මේ රන්මසු උයන කියලා කියන්නේ. රන්මසු උයනේ පොකුණු විශේෂ තැනක් ගන්නවා. මොකද පොකුණු ගණනාවක් මේ රන්මසු උයනේ ඉදි කරලා තියෙනවා. රාජකීය උද්‍යානයක් විදිහට රන්මස උයන වගේම තව වැදගත් ජල උද්‍යානයක් තමයි පුතේ සීගිරි ජල උද්‍යානය කියලා කියන්නේ. සීගිරි ජල උද්‍යානය තමයි දකුණු ආසියාවේ තියෙන පැරණිතම ජල උද්‍යානය. සීගිරි ජල උද්‍යානය මේ සීගිරිය කියලා කියන්නේ ජල උද්‍යානයක් විතරක්ම නෙවෙයි. මේක තුළ තාම අපූරු කලාංග රැසකින් සමන්විත වෙච්ච කලා කෝෂ්ඨාගාරයක් තමයි මේ සීගිරිය කියලා කියන්නේ. එතකොට චිත්‍ර කලාව ගත්තත් ඒ වගේම ගල්වඩු වගේ කලාව ගත්තත් මේ සියල්ලම එකතැන් වෙච්ච අපූරු නිර්මාණයක් තමයි මේ සීගිරිය කියලා කියන්නේ. හැබැයි අපි මේ පාඩමේදී අපි අවධානය යොමු කරන්නේ සීගිරියේ තියෙන ජල උද්‍යාන ගැන. එහෙම අවධානය යොමු කරනකොට දකුණු ආසියාවේ පරණිතම
ජල උද්‍යානය මේ සීගිරි ජල උද්‍යානය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට අයත් මෙම ජල උද්‍යානය මුලින්ම හොයාගත්තේ HCP බෙල් සහ සෙනරත් පර්ණවිතාන කියන පුරාවිද්‍යාඥවරුන් විසින්. HCP බෙල් කියලා කියන්නේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලංකාවේ මුල්ම. ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක්. ඊට පස්සේ ලංකාවේ කෙනෙක් පුරාවිද්‍යා කොමසාරිස් බවට පත් වෙනවා. මුල්ම ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙන්නේ ඉතිහාසයේ නිතරම කතා කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා. මෙන්න මේ දෙදෙනා විසින් තමයි පුතේ වල් බිහි වෙලා තිබුණු මේ සීගිරිය යලි පාදා ගැනීම සිද්ධ කරන්නේ. යලි පාදා ගැනීම සිද්ධ කරන්නේ. කොට යලි පාදා ගත්ත කියලා කිව්වහම ඇත්තටම පුතේ අපි අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානි සංක්‍රමණය වුණා. මේ විදිහට නිරිත දිගට රාජධානි සංක්‍රමණය වීමත් එක්ක මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තමයි තිබුණේ. ඉතින් අන්නේ නිසා පසු කාලීනව තමයි මේ ප්‍රදේශවල තියෙන ඉදිකිරීම් ගැන හොයන්න බලන්න විද්වතුන් යොමු වෙලා තියෙනවා. මේ වෙනකොට සෙන්රත් පර්ණවිතාන මහත්මයාලා මේ වස්සවා ගනිද්දී ඇත්තටම වල් බිහි වෙලා තමයි තිබිලා තියෙන්නේ. මේ විශ්මිත සීගිරිය ලෝකයට පෙන්වීම කරන්නේ මෙන්න මේ කියන HCP බෙල් සහ මහාචාර්ය සෙන්රත් පර්ණවිතාන කියන පුරා විද්‍යාඥයන් දෙදෙනා විසින්. මේ තියෙන්නේ සීගිරි උද්‍යානයේ සිටියමක්. මේක ඊතරම්ම ඔයගලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සීගිරි ජල උද්‍යානය තමයි මේ ඔයගලන්ට මෙන්න මේ පැත්තෙන් දකින්න පුළුවන් ඉන්නේ. කොහොමද පොකුණු නිර්මාණය වෙලා තියෙන්නේ? කොහොමද ජල උද්‍යානයට ගමන් කරන මාර්ග පද්ධතිය කියන එක ගැන තමයි මේ සිටියමෙන් දක්වලා තියෙන්නේ. ඔගලන්ට පේනවා මෙන්න මේ රූපය දිහා බැලුවොත් සීගිරියේ ජල උද්‍යානය දකින්න ලැබෙන ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. එතකොට චතුරස්‍රාකාරව සමමිතිකව තමයි මේ උද්‍යාන නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අදටත් උද්‍යාන නිර්මාණකරණයේ දකින්නට ලැබෙන ලක්ෂණයක්. සමමිතිකව උද්‍යානය නිර්මාණය කරලා තියෙන. එතකොට මැදින් ගමන් කිරීම සඳහා පාරක් නිර්මාණය කරලා තියෙනවා. දෙපසින් සමාන්තරව විවිධ පොකුණු නිර්මාණය වෙලා තියෙන විදිය අපිට දකින්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ සීගිරි ජල උද්‍යානයේ කිව්ව ගමන් සීගිරි යේ බටහිර ප්‍රදේශයේ වෙන්නට තියෙන ජල උද්‍යානය ගැනනේ. හැබැයි පුතේ සීගිරි ගල මුදුනට යනකොට ජලයේ යොදාගත්ත විවිධ නිර්මාණ දකින්න පුළුවන්. ඒක මේ පොකුණු සීගිරි ගල මුදුනේ තියෙන පොකුණු. ඒ වගේම සීගිරි ජල උද්‍යානය ගත්තහම ආකාර තුනකින් දකින්න පුළුවන්. සුද්‍ර ජල උද්‍යානයක් තියෙනවා. ඒ වගේම මහා පොකුණු සහිත ජල උද්‍යානයක් තියෙනවා. ඒ වගේම ජල මල් වලින් සමන්විත ජල උද්‍යානයක් දකින්න පුළුවන්. මෙන්න මේ ආකාර තුනම මේ සීගිරි ජල උද්‍යානය තුළ අපිට දකින්නට ලැබෙනවා. සීගිරි ජල උද්‍යානයේ තියෙන විශේෂත්වය තමයි මේ ජල මල් තාක්ෂණයක් දකින්නට ලැබීම. සීගිරි ගල මුදුනේ මෙවැනි තාක්ෂණයක් නිර්මාණය කිරීමන තරම් අපේ ජනතාවට හොඳ දැනුමක් අවබෝධයක් මේ ජලය පිළිබඳව තිබිලා තියෙනවා. මේගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ ජලයේ තියෙන පීඩනය සහ පොළවේ ගුරුත්ව බලය කියන මෙන්න මේ සරල විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරලා තමයි මේ අය මේ සීගිරි ජල මල් නිර්මාණය කරලා තියෙන්නේ. ඔයගලන්ට මේ ඉහත රූපයේ දකින්න පුළුවන් පතුරක ගල් පතුරක සිදුරු ඇති කරලා මේ සිදුරු කරලා ඒ සිදුර
අවශිෂ්ඨානෙ සවිකිරීමක් කරලා තියෙන. එතකොට උමං ජල මාර්ග හරහා එන ජලය පීඩනයකින් එන ජලය මේ සිදුරු හරහා ඉහළට එසවීමට තමයි මෙහි තාක්ෂණය යොදවලා තියෙන්නේ. ඉතින් අදටත් සමහර ජලමල් ක්‍රියාත්මක වෙන්න. එතකොට අවුරුදු දහසකටත් වඩා පැරණි නිර්මාණයක්. එතකොට මේ නිර්මාණ අදටත් ජලයේ පවතින කාලවලදී තවමත් සක්‍රීය තත්වයේ තියෙනවා. අපි කතා කරා උයන් දෙකක් ගැන. රාජකීය උයන් ගත්තාම රන්මසු උයනේ පොකුණු රන්මසු උයන සහ රාජකීය ජල උද්‍යාන ගත්තාම රන්මසු උයන සහ සීගිරි ජල උද්‍යානය කියන උද්‍යාන දෙක පිළිබඳව තමයි අපි කතා කරේ. මතකද? මේ තියෙන්නේ රන්මසු උයන පවතින ආකාරය ගැන දල සිටියම තිසාවැවටත් ඉසුරුබිනියටත් මිරිස වැටියටත් අතරමැදිව තමයි මේ රන්මසු උයන පිහිටලා තියෙන්නේ. රන්මසු උයනේ වඩාත් වැදගත් වෙනවා රන්මසු උයනේ පොකුණු. අපි ඒ ගැන කතා කරා, පොකුණු ගැන සාකච්ඡා කළා. ඒකට රන්මසු උයන කියලා කියන්නේ පොකුණු විතරක් නෙමෙයි. අපි කලින් කතා කරපු උද්‍යානයක් කියලා කියන ගුණාංග හැම එකක්ම තියෙනවා මේක ඇතුලේ. ගස් වැල් වවලා, සුවඳ මල් ආදිය වවලා, මණ්ඩප තනවලා, විවේකයෙන් කාලය ගත කරන්න පුළුවන් සුදුසු පරිසරයක් මේව තුල නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් කැපී පෙනෙනවා පුතේ අපි මේ සාකච්ඡා කරපු පොකුණු. මේ සඳහා ඒ අය යොදාගෙන තියෙන තාක්ෂණය ඉතාම වැදගත්. හොඳයි, අපි ලියාගමු. රාජකීය උද්‍යාන. රාජකීය උද්‍යාන. රාජකීය උද්‍යාන. රාජකීය උද්‍යානය යටතේ ලියාගමු රන්මසු උයන. රාජකීය උද්‍යානය යටතේ අපි අනුමාතෘකාවක් ලියාගමු රන්මසු උයන. නෑ නෑ, මේ සිතියම අඳින්න ඕනේ නෑ. රාජකීය උද්‍යාන කියලා මාතෘකාව ලියලා ඒ යටතේ අනුමාතෘකාවක් ලියන්න රන්මසු උයන. රන්මසු උයන. රන්මසු උයන යටතේ අපි ලියාගමු. මේක ස්ලයිඩ් එකේ නෑ, ඒ නිසා කියනකොට අහගෙන ලියාගන්න. රන්මසු උයන යටතේ අපි ලියාගමු පළවෙනි කරුණ. රාජකීයන්ගේ පරිභෝජනය සඳහා රාජකීයන්ගේ පරිභෝජනය සඳහා ඉදිකරන ලද රාජකීයන්ගේ පරිභෝජනය සඳහා ඉදිකරන ලද
උයන් අතර ඉදිකරන ලද උයන් අතර ඉදිකරන ලද උයන් අතර රන් මසු උයන පෙන්වා දිය හැකි රන් මසු උයන පෙන්වා දිය හැකි රාජකීයන්ගේ පරිභෝජනය පරිභෝජනය කියලා කියන්නේ මේකෙදි පාවිච්චිය සඳහා කොට රාජකීයන්ගේ උයන් කෙලි සඳහා ජල ක්‍රීඩා සඳහා ඒගොල්ලෝ ගත කරපු රාජකීය ජීවිතයේ සුවපහසු සඳහා ඉදිකරගත්ත උද්‍යාන තමයි මේ රාජකීය උද්‍යාන කියලා කියන්නේ විශේෂයෙන් පුතේ සාමාන්‍ය ජනතාවට මෙවැනි උද්‍යාන වලට ඇතුල් වෙන්න ඉඩ කඩක් තිබුණයි කියලා අපිට හිතන්න අමාරුයි දැන් අද නම් වෙනසක් නැතුව හැමෝටම යන්නෙන්න පුළුවන් නේ හැබැයි ඒ දවස්වල මේක රාජකීයන්ගේ පරිභෝජනය සඳහාම නිර්මාණය වෙච්ච එකක් කියලා තමයි ගොඩ දෙනෙකුගේ පිළිගැනීම වෙන්නේ ඊළඟ කරුණ එහිදී ජල ක්‍රීඩා හා ජල ක්‍රීඩා හා ස්නානය සඳහා ස්නානය සඳහා පොකුණු තනවා තිබේ. ඒ හැරුණු විට එලිමහන් ගෙවල් මණ්ඩප ස්නානාගාර
स्नानागार हा स्नानागार हा वेतिर सिटी मट वेतिर सिटी मट गल यहन आदिय गल यहन आदिय उयन तुल निर्माणय करतिबे मेउया निर्माणय करला तीन तिसावेव इवरे निसा तिसावेवि පහසුවෙන්ම මෙවැනි අලංකාරය සඳහා පොකුණු වලට ජලය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒතර මෙන්න මේ කියන தત્ත්වය සැලකිල්ලට අරගෙන තමයි මේ ස්ථානය උයනක් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ. අපි කිව්වා රන්මස් උයනේ स्नानागार मे तीयन मेन मे वे कुटी हदल तीयन स्नान पेमीन आगे पहसु संदह इवागेम मे संदह अपूर्ता क्षण उदागन तीयन मे तीसावे तीयन निशा मे रणमस उयन मे लबागन जलय मेन मे सिद्धुर हरह पोकुन वेटी मैं सलसी मे पोकुन अलंकार निर्माण कर समत्न ए अरुणाम रणमसूयने विविध मंडप तनवला एलिमहानि वेतरी इन पुलवांग गल्यहान तनवला गस्वला मे उयान अलंकार करला तिबिला तीयना ඒ අරුණාම අපේ රාජකීය උද්‍යානයක් විදිහට තවත් සාකච්ඡා කරා සීගිරි ජල උද්‍යානය. අපි අනුමාත්‍රකාවක් ලියාගමු සීගිරි ජල උද්‍යානය. මේක ලෝකයේ අටවන පුදුමය කියලා සමහර දෙනා හඳුන්වනවා සීගිරිය. දකුණු ආසියාවේ ඇති සීගිරි ජල උද්‍යානය යටතේ අපි ලියාගමු. දකුණු ආසියාවේ ඇති පැරණිතම දකුණු ආසියාවේ ඇති පැරණිතම දකුණු ආසියාවේ ඇති පැරණිතම ජල උද්‍යානයක් ලෙස ජල උද්‍යානයක් ලෙස සීගිරිය හඳුනාගත හැකිය සීගිරිය හඳුනාගත හැකිය
ඊළඟ කරුණ අපි ලියාගමු ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත් මෙම ජල උද්‍යානය මෙම ජල උද්‍යානය මෙම ජල උද්‍යානය පසුව වල් බිහි වී තිබී පසුව වල් බිහි වී තිබී අනුරාධපුරයෙන් පස්සේ මේ රාජධානි අතහැරලා රාජධානි නිරිත දිගට සංක්‍රමණය වුණාට පස්සේ මේ ප්‍රදේශ මිනිසුන් අතහැරලා දාලා ඇවිත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේවා වල් බිහි වෙලා තිබිලා තියෙන්නේ. පසුව වල් බිහි වී තිබී එච්.සී.පී. බෙල් මහතා හා එච්.සී.පී. බෙල් මහතා හා ඔහු තමයි ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. හැබැයි ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක්. හොඳයි ගණේෂා. තිස්සරි හොඳයි පුතේ. එච්.සී.පී. බෙල් මහතා හා සෙනරත් පරණවිතාන මහතා විසින් සෙනරත් පරණවිතාන මහතා විසින් තෙසන්දි හොඳයි පුතේ සෙනරත් පරණවිතාන මහතා විසින් යලි පාදා ගන්නා ලදී යලි පාදා ගන්නා ලදී මේ රාජධානි යුගයේදී මේ ප්‍රදේශ භාවිතා වුණාට වඩා අතහැරලා දාලා තිබුණු කාලය වැඩි. අවුරුදු දහසක් විතර කාලයක් මේවා අතහැරලා දාලා කැලෑවෙනි වනයෙන් වැහිලා තිබිලා තියෙනවා. මේ පහත ඡායාරූපවල දැක්වලා තියෙන එච්.සී.පී. බෙල් මහතා සහ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා. ලංකා ඉතිහාසය ගැන කතා කරද්දී සෙනරත් පරණවිතාන කියලා කියන්නේ ඉතාම වැදගත් පුරාවිද්‍යාඥයෙක්. ඒකට මේ සීගිරියේ ජල උද්‍යානයක් විතරක් නෙමෙයි ශිලා උද්‍යාන එතකොට සීගිරි චිත්‍ර සීතල මාලිගා මේ වගේ ගොඩාක් දේවල් මේ සීගිරිය තුළදී අපිට
දකින්න පුළුවන්. සීගිරිය කියලා කියන්නේ අතරම කලා භවනක් කියලා තමයි විවිධ විද්වතුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. सीगिरी जल उद्यान बिम सीगिरी जल उद्यान बिम बेदा अति आकार अणु बेदा अति आकार अणु सीगिरी जल उद्याने बिम बेदा अति आकार अणु बेदा अति आकार अणु सीगिरी गल मध्य प्रदेश सिट एक सीगिरी गले मुदुने इंदा सीगिरी गल मेद इंदा सीगिरी गल मध्य प्रदेश सिट बटहिरट गमन केरेन बटहिरट गमन केरेन मेक हागे लिया गाने हम सीगिरी गल मध्य प्रदेश सिट बटहिरट गमन केरेन प्रधान मावतट प्रधान मावतट सीगिरी गल मध्य प्रदेश बेलुहाम पेन बटहीर प्रदेश तमाय मे गुलांट मे छाया रूपे दकीन लगेन्नीगुलांट पेनवा मे जल उद्यान बीम बेदलती आकार सीगिरी गल मध्य प्रदेश बेलुहाम बटहीरट गमन करन प्रधान मावतट समांतरव प्रधान मावतट समांतरव ए मावत देपस एम मावत देपस प्रधान मावतट समांतरव एम मावते देपस एम मावते देपस जल उद्यानय जल उद्यान थनवायत जल उद्यान थनवायत जल उद्यान
තනවා ඇත. ඊළඟ කරුණ සීගිරි ගල මුදුනේ සිට බටහිර දෙස බලන විට සීගිරි ගල මුදුනේ සිට බටහිර දෙස බලන විට බටහිර දෙස බලන විට ජල උද්‍යානයේ සීගිරි ගල මුදුනේ සිට බටහිර දෙස බලන විට ජල උද්‍යානයේ මුල් සැලැස්ම පැහැදිලිව දැකගත හැකිය. අපි තුන්වෙනි කරුණ විදිහට ලියාගත්තේ නිම්සරා සීගිරි තුන්වෙනි කරුණ විදිහට අපි ලියාගත්තේ ජල උද්‍යානයේ බිම බෙදා ඇති ආකාරය අනුව තුන්වෙනි කරුණ මෙන් කියන්නේ ජල උද්‍යානයේ බිම බෙදා ඇති ආකාරය අනුව සීගිරි ගල මධ්‍ය ප්‍රදේශයේ සිට බටහිරට ගමන් කෙරෙන ප්‍රධාන මාවතට සමාන්තරව එම මාවතේ දෙපස ජල උද්‍යානය තනවා ඇත. ඔක තමයි අපි මේ හතරවෙනි කරුණට කලින් ලියාගත්ත තුන්වෙනි කරුණ. හරිද? හරි නේද නිම්සරා? හතරවෙනි කරුණ විදිහට ලියාගත්තා සීගිරි ගල මුදුනේ සිට බටහිර දෙස බලනකොට ජල උද්‍යානයේ මුල් සැලැස්ම පැහැදිලිව දැක ගන්න පුළුවන් කියලා. ඊළඟ කරුණ එහි පස්වෙනි කරුණ එහි මාර්ග පද්ධතිය එහි මාර්ග පද්ධතිය ජල කාණු පද්ධතිය මණ්ඩප පොකුණු ජලමල්
विवेकस्थान आदिय इदिकरतिबे जल उद्यान गमन करवत निर्माण करवा इतकोट मे जल उद्यान पोकन वाले जल बागनी सदा का पद्धति निर्माण करती मतुपिटी सह उमंग जल मार्ग उम्मत जल मातिका मे सीगिरी दिन लभन उम्मत जल मातिका के लिए उमंग जल मार्ग वेलट उमंग जल मार्ग दिन लभन मे सीगिरी जल उद्यान मंडप इधि करलतीयनवा विवेक गणीम संधा स्थान इधि करलतीयनवा मेन मे विधेयट तमए सीगिरी जल उद्यान निर्माण वेला मे सियाल एकतु वेला सीगिरी जल उद्यान के ताम मनर दर्शन चित्रने स्थान विधेयट अभी मेक अतीते पवती अती के हितागण पुलवा अभी अवसान करुण विधेयट की हुए मार्ग पद्धति जलखानु पद्धति मंडप पोकुनु जलमल विवेकस्थान आदिय इदिकर तिबे कियला अवस्थावेदी मेन मेवागे पवती चित्रयाक्तम मे दिन अद दवसे अट यदीन खाले अवसान वेला मेतनी पाड़ अवसान करम अट तव पुंशक्तम मे जलताक्षण से कथाकर जल उद्यान वाल कपीपेन लक्षण गणतम कथाकरण इतर वेला इट पस्ते पुते अभी जलताक्षण संपूर्ण मातृकाव अवसान केरीनवा सत्यदी साकर बलापुर मेटिताक्षण सह लोहताक्षण गण लंका मेटिताक्षण लोहताक्षण कोहमद प्रवचुनेन दीर्घव साकर बलापुर पाड़ इतम दीर्घ पाड़ हेमदेम पेहदली ममता पेहदली किरीम गुडाक पास सिद्धवे गुडाक निवा कालयाक लभन वालाइंट थिंग लोक टाइम ने काक नहीं स्कोले तुले लेसन ने काक संपूर्ण करगा परण अवृद्धि उना दुलपुत हेमोम उन्तिक संबंध बहुम स्तूति थिंग सुधर हेमोटम लबन अवृद्ध सुभम सुभ अलुत अवृद्ध इतिहास प्रार्थना करना हेमोटम निरोगिम सुभम सुभ अलुत अवृद्ध क्रेवा किला कुते अभी अद्दट पांतीय अवसान करना हेमदनाटम सुभ रात्रिया आई बोवा।